අයිබෝවන් සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ 11 දරුවත් එක්ක මම සූදානම් වෙනවා අද දවසේ ජූලි මාසේ 5 සහ 6 දිනවලට අදාළව ක්‍රියාකාරකම් සාකච්ඡා කරන්න දරුවනේ ජූලි මාසේ තුන්වෙනි ක්‍රියාකාරකමට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා මේ වෙලෙට ඔබට අපේ ගණිත කිරුළ මාසික ගණිත වැඩපොත ඔබ අතර පත්‍රය ඇති කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම මේ ගණිත වැඩපොත මේ වෙලට ඔබට ලැබුණ නැත්නම් ඒ ලබා ගත යුතු ආකාරය පිළිබඳව මේ වීඩියෝ අවසානයේදී මම ඔබට මතක් කිරීමක් කරන්න. ඒ වගේම තමයි අපි හැම ඔත්තේ දවසකදීම ඔබට ලබා දීලා තියෙන මේ ගණිත කිරුළ විශේෂ ගණිත පොත තුල ඔබට පුළුවන් හැම ඔත්තේ දවසකම ක්‍රියාකාරකම් කරන්න. ඒ වගේම ඉරට්ටේ දවසකදීම අපි ඔබට අපේ ඊටාගෝ এডুকেෂන් YouTube නාලිකාව ඔස්සේ ඔබට බලාපොරොත්තු වෙනවා මේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. එහෙනම් ක්‍රියාකාරකම් තුනට අපි යොමු වෙමු. අද දවසේ ඔබට පළවෙනි ක්‍රියාකාරකමේදී ලැබෙන්නේ වීජ ගණිතයේ තේමාවට අදාළ ද්විපද ප්‍රකාශන ආශ්‍රිත දැනුම ආවරණය කිරීමක් කරන්න. එහෙනම් ද්වේ පදයේ මෙතෙන්දී ඔබට පළවෙනි පියේදී හම්බෙනවා පළවෙනි පදයේ වර්ගයනේ ඔබ දන්නා ද්විපද ප්‍රකාශන එක වර්ගයිතිය සිදු කරන ආකාරය. ඉතින් පළවෙනි පදයේ වර්ගය මේ දෙන්නේ ගුණිතය. පද දෙකේ ගුණිතයේ දෙගුණය. කවුද? x වරත් 3 3x ගේ දෙගුණය 6x. අග පදයේ වර්ගය දන 9යි. එන විතර අඩු කිරීමෙන්න ඕනේ බලන්න 2x ගේ වර්ගය කවුද 4x වර්ගය මෙයා මෙයාගේ වැඩි කළාම 10x ගේ දෙගුණේ 20x 10x ගේ දෙගුණේ කීයදරෝනේ 20x අගපදයේ වර්ගය 25 කි තාපයදී ඔබ මෙතෙන්දි ලකුණු දෙකක් ලබා ගන්නවා ඉතාම සාර්ථකව අපි ඔබ මේක අවස්ථාවට ඔබ දන්නවා ද්විපද ප්‍රකාශනයේ ගණිතයක් આવොත් පළවෙනි පදයේ ඝනය පරිස්සමෙන් පුංචි ඉඩ ප්‍රමාණයක් තියෙන්නේ තුන් වාරයක් පළවෙනි පදයේ පච්චා පළවෙනි පදයේ වර්ගයයි දෙවන පදයයි තුන් වාරයක් පළවෙනි පදයයි දෙවන පදයේ වර්ගය ඒ වගේම තව අග පදයේ ධනය උන්ලෝකිතාම පරිස්සමෙන් ඔබ කරන්න ඕනේ ඒ දෙලොම තරගෙන ඔබට මේ ප්‍රසාරණය කිරීම වලට ආවෝ පළවෙනි පදයේ ඝනය බලන්න තුන් වාරයක් පරිස්සමෙන් වැඩි කරන්න පළවෙනි පදයේ වර්ගයයි දෙවන පදයේ එකතු කිරීම තුන් වාරයක් බලන්න බොහොම ප්‍රවේශමෙන් පළවෙනි පදයයි දෙවන පදයේ වර්ගය පළවෙනි පදයයි දෙවන පදය ඒ කියන්නේ දෙවන පදේ වෙන්නේ තුන තුනේ වර්ගය අග පදයේ ඝනය තුනේ ඝනය නම ගන්න දැන් ප්‍රසාරණය කළ සිදු කරන්න x ඝනය තුන් වරක් තුන 9යි 9යි x වර්ග ප්‍රවේශමෙන් මෙතනත් අපි සිදු කරමු තුනේ වර්ගයේ 9 9 වරක් තුන 27යි x එකතු කිරීම ධන 27 ඔබ નિවැරදිව ලිව්වනම් ඔබට ඔන්නෝ උත්තර ඔය ආකාරයෙන්ම ලැබෙන්න ඕනේ ප්‍රශ්න අංක තුනට අපි අවධානය යොමු කරමු පළවෙනි පදයේ ඝනය තුන් වාරයක් පළවෙනි පදයේ වර්ගයයි දෙවන පදයේ අරිණ දෙක එකතු කිරීම මේ ටික වෙනම සිදු කර ගන්න මෙතන ඉඳන් මෙතනට වෙනම සිදු කළ උත්තරය ගන්න ඕනේ තුන් වාරයක් පළවෙනි පදයයි දෙවන පදයේ වර්ගය වෙනවනේ මේක වෙනම සිදු කරලා ගන්න. පළවෙනි පදයේ දෙවන පදයේ වර්ග. එතන වරහණක් අත්‍යවශ්‍ය නැහැ ඔය විදිහටම. රයිට් මම හදලා පෙන්නන ආය අවශ්‍ය නම්. රයිට්? ඍණ දෙකේ වර්ගය. ආ තුන් වාරයක් පළවෙනි පදයේ දෙවෙනි පදයේ වර්ගය. වර්ගය. එතන දෙක වර්ගය. එතන මෙතනත් අපේ වරහණක් අවශ්‍ය නම් දාන්න පුළුවන්. අග පදයේ ඝනය. එකතු කිරීම ඍණ දෙකේ ඝනය. ඍණ දෙකේ ඝනය. එනවනේ මම හැම අවස්ථාවකම එකතු කිරීම දාන ගියාට ඔයගොල්ලෝ හොඳින් බලන්න මම මෙතෙන්දී ආදේශ කළේ ඒ අපිට හම්බෙච්ච බීජීය පදයට අදාළ නිකේයත් සමග නැත්තම් සදිස් සංඛ්‍යාව කියන්නේ එයාට අදාළ සංකේතයත් එක්ක ධන ඍණ හරියටම පාවිච්චි කරා පළවෙනි පදයේ ගණය බලන්න ඍණ දෙක තුනෙන් වැඩි කළාම කීයද ඍණ 6යි a වර්ගය කීයද දරුනේ ඍණ 6යි a වර්ගය මෙතන පරිස්සමෙන් ඍණ දෙකේ වර්ගය ධන 4යි 4 වරක් 3 12යි 12යි ඍණ දෙකේ වර්ගය ධන 4යි 4 වරක් 3 12යි අගපදයේ වර්ගය ඍණ දෙකේ ඝනය කවුද ඍණ 8යි කවුද දරුණේ ඍණ 8 මෙන්න මේ ආකාරයෙන් ඔබ ප්‍රසාරණය කළ තියාගන්න ඕනේ ඔය ආශ්‍රිත දැනුම පාවිච්චි කරලා අපිට 104 ඝනය හොයන්න පුළුවන් 100 ධන 4 ඝනය කියනවා පළවෙනි පදයේ ඝනය එකතු කිරීම තුන් වාරයක් පළවෙනි පදයේ වර්ගයයි දෙවන පදය තුන් වාරයක් පළවෙනි පදයයි දෙවන පදයේ මොකද්ද වර්ගය
එකතු කිරීම දෙවන පදයේ ගණන හතරේ ගණන පරිසමෙන් වැඩි කරන්න 100 වැඩි කිරීම 100 කියන්නේ 10000යි 100 100ෙන් වැඩි කරාම මොකද වෙන්නේ පරිසමෙන් 100 වැඩි කිරීම 100 වැඩි කිරීම 100 එතකොට 100 ඒවා කීයද 100යි බිංදු 2යි ආයෙ බිංදු 2 එතකොට කීයද මිලියනයි එයාට එකතු කරනවා දරුවනේ ඉතාව පරිසමෙන් බලන්න 100 වර්ගය කීය 10000යි 10000 3 වැඩි කරාම 30000යි 30000 වැඩි කරනවා 4ෙන් 120000යි මිලියන 120000 ආය බලන්න 120000යි 120000යි මේ බලන්න ඊට පස්සේ අපිට ආය සරු කරන්න තියෙනවා මෙතන 4 වර්ගය 16යි 16 වරක් තුන 48යි 48යි බිංදු 2යි 4800යි කොම් ප්‍රවේශනේ යන මෙතන 100 ඉන්නවා 100 තුන් පාරක් වැඩි කළා මෙතන ඉන්නවා 100 දෙවෙනි බලය කීය 10000යි 10000 3 වැඩි කරාම 30000යි 30000 ඒවා හතරක් කීය ඉතාලම් පැහැදිලි 120000යි ඊට පස්සේ අපි ආය සරු කරා මෙන්න මෙතන 4 වර්ගය 16 16 වරක් තුන 48යි 48 ආය 100 වැඩි කරා 4800 ඊට පස්සේ අගට ඉන්නවා 43 වෙනි බලය 64. රයිට්. 4 වරක් 4 වරක් 4. 4 වරක් 16යි 16 වරක් 4 64යි. දැන් බලන්න. මෙතන මිලියනෙයි ඔක්කොම එකතු කරගන්නවා කියදෙන්නේ. 64 ඉන්නේ මෙතන. 64යි මෙයා ගාව 8ක් ඉන්නවා. ගොම් ප්‍රවේශනේ. ආපහු මෙයා ගාව ඉන්නවා 4. හරි. ඊට පස්සේ මෙතන ඉන්නවා 2ක්. හරි. මෙතන ඉන්නවා 1ක්. මෙතන ඉන්න එක. එනම් බලන්න මේ උත්තර දෙන්නේ කියලා හරියට පරිස්සමෙන් බලන්න. ඉලක්කම් දෙක තුන 64යි 4800යි හරි. මෙතන ඉන්නවා 120000. ඔව් 124000. හරි. රයිට්. මෙතන උත්තරය ලැබුණා හරියටම 1124000. 1124000 කියලා. 1124864. ඉතින් පැහැදිලිව මේ උත්තරේ ගන්න පුළුවන්. හරි අපි ඔබ මේ තව දිලිඩියම් ගුරුතුමාගේ මඟ පෙන්වීම ඔස්සේ යනකොට මම මෙතනදී වැඩිපුරම අවධානය යොමු කරන්නේ මේ වර්ගායිතයයි ඝනායිතයේ වෙනස පෙන්වන්න. මේ බලන්න දුවේපති x ධන 2 වර්ගය කිව්වොත් පළවෙනි පදයේ වර්ගයයි ලියාගන්න. පද 2 ගුණිතයේ දෙගුණයයි අග පදයේ වර්ගයයි. මොකද ලැබෙන්නේ? තම ප්‍රවේශය. හැබැයි මෙයාගේම ඝනය ගත්තොත් බලන්න. පළවෙනි පදයේ ඝනය බලන්න තුන් වාරයක් පළවෙනි පදයේ වර්ගයයි දෙවන පදය මෙట్లా වෙනවද ඊපස්සේ ආය එකතු කිරීම තුන් වාරයක් පළවෙනි පදයේ දෙවන පදයේ වර්ගය ආයත් එකතු කිරීම දෙවනි පදයේ ඝනය දැන් මේක ප්‍රසාරණය කර උත්තර ගන්න x ඝනය දෙවරක් තුන 6යි x වර්ගය පරිස්සමෙන් දෙකේ වර්ගය 4 4 වරක් තුන 12යි x අග පදයේ කියන ධන 8යි ඔන්නෝම ගන්න මේ ගණන් දෙක දිහා බලද්දි මම ඔබට තව ගණන් දෙකක් දෙනවා. ඒක ඔබ තනියෙන් හදන්න. හැබැයි වර්ගායතයයි ඝනායතයයි වෙනස අඳුරගෙන තමයි යන්නේ. මෙයා 1, මෙයා 2. රෝම ඉලක්කම් වලින් දත්ත ප්‍රධාන අංක 1. ප්‍රධාන අංක 2 අපි දෙනවා යාට රෝම ඉලක්කම් 1 1 x අඩු කිරීම 5. වර්ගායතය ගන්නත් ඕනේ x අඩු කිරීම 5 ඝනායතය ගන්නත් ඕනේ. තව ගණන් දෙකක් දෙනවා ලියා ගන්න. ඒකත් ඔබ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලුවෙන් පස්සේ හදන්න ඕනේ. ලියා ගන්න. 3 වෙනි එක රෝම ඉලක්කම 1 2x ඍණ 1 2x ධන 1 වර්ගය 2x ධන 1 ඝනය ධන 1 ඝනය. ඔන්න ඔය උත්තර ටික ඔයගොල්ලෝ ලබා ගන්න ඕනේ. ඒ ආශ්‍රිතව ඔබට තවත් විශේෂ ගැටලු කීපයක් ලබා දීලා තිනවා. ඔබ මෙන්න මේ ලැබෙන හෝම්වර්ක් ගරන්ටි සොල්වන්න දෙන්න ගරන්ටි එක ඔබ අනිවාර්යයෙන්ම හදලා තියෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට ගුරුතුමාගේ මඟ පෙන්වීම, ඒ වගේ ප්‍රශ්න පත්‍රයේ තියෙන අඩුපාඩු මේ හැමදේම අඳුරගත්තා වගේම ඔබට දින 365ම අප සමග ගණන් හදමින් ගණිතයේ විෂය තුල අතිදක්ෂීක වීමට අපි ඔබට ආරාධනා කරනවා. ඔබට ඕනම අවස්ථාවක අපේ මාසික ගණිත වැඩපොත ඔබේ නිවසේම ගෙන්නා ගන්න පුළුවන්. 0.7 0.2 977 980 කියන අංකයට එමතුමක් දීම හෝ WhatsApp ID එකක් යොමු කළොත් ඔබට පුළුවන් මේ අපි මාසිකව කරන ගණිත වැඩපොත ඔබේ නිවසේටම ගෙනවා ගන්න. එහෙනම් දුවේ පුතේ අපේ Pitago Education හරහා ඔබට පවත්වන මේ දින 365ම ගණිත විෂය තුල ලංකාවේ පළවෙනි වතාවට
දින 365ම ගණන් හදන ගණන් පන්තියේ බවට අපි අපේ ගණිත අපච්චි ගුරුප පවුර සමගින් ක්‍රියාත්මක වෙලා ඉන්නවා ඉදිරියේදී අපි ඔබට මේ වගේම තවත් විශේෂිත වූ වැඩසටහන් ගණනාවක් ඔබට සමීප කරන බලාපොරොත්තු වෙයි අපි ඔබේ සමු ගන්න ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුභම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් දරුවනේ।